ก็อยากจะพาดูนู้นวันเดียวนู้นเมมังกุลักกัตโนนแน่นเลยเนี่ยวันเดียววันนู้นแน่นโอ้เรามีเที่ยวรูปย่าพันดาหัดหัดกามันเนี่ยกบียาเป็นยังรักยี่พาดูนี่นู้นนะของมันมันก็เลยกบียาเกี่ยนี่สักที่มันมีกิโลหายดาหักกันเนี่ยคุ้มเลยที่มีเพิ่มกิโลอีกด้านพันที่ยับปัจจัยเลยเอตันนั่นถ้าพัดพิลาตินดันทั้งกบียาทั้งมาเอกเดินลาตินเอกุลมโนตรันนี่นู้นมันนั่นเนี่ยมหาเวลีมหากบียาเวลาแตงเอาดูไอ้ฮัตักเป็นว่าดันทันมากี่กอยเพลย์วิตีมตีเนาะมันเดี๋ยวปมปศวลวัลเด็กก็ตระกินยานว่าตีเนาะดาลตีเนาะอดุักเนี่ยแบบรสชาตินี่ก็พอร์นาทีก็นั่งบ่มกันก็จะมันก็เลยสี่เอเตฮัตเลียกรสชาตินี่ก็พอร์โอ้น้ำว่ากาวกระตาวสีเป็นว่าเอวิลล่าเมย์มาสบบ้าวิกาปาริเซรีทิมุนีเอคอมโพสเวลาดันเมย์อาพีอามุตีนี่เมย์คอมโพสฮัดันเมย์ก็คอมโพสตุนัดเมย์ก็ว่ากาวกระตาเกลเป็นนี่แหละกัสวลพอลรถเวลาเอกัสเมริลาเวลดีร์ลาปัสเวลาเอ๊ะก็นั่นมาคอมโพสต์กันพอลเวราสีแดงชีเอต้าอนุวัตไม่ทันเวลาที่นี่เมื่อก็กดกันนั่งเมื่ออักขระเลยก็ห้ามาจะต้นนอลิมกัตุต้นหัตระกัดด่านตรงเอ็มนั่นตัวก็เลยคอมโพสต์กันทับีฮาริตลังกาวักกันเนาะเมื่อเอ็มก็นั่นเบียกเอาได้ก็มังมามาเมย์ก็ไปเมย์อินน์ท่ากันมามาคิดนะว่าคิดซิมาคิดนะก็ตกราจีก็เจอดังกันว่าเมย์ก็พัฒนาที่นี่เนาะยันเดบะไอ้เอกไอ้ที่ที่ร้านเดบะมาลังก์ที่นั้นสัมปัติกับเดนเดราจีก้าวรัตน์ราตรีก้าวรัตน์มาลังก์ที่นั้นว่าเสียลุ่มก็ว่ากันว่าจะอบินะโอ้ก็มาการุการนาที่ที่นั้นว่าดิลีจะให้เดนนี่มุกเลยเอตโกตโรเกฮดินนี่ไอ้กัสโซลพลังโอลเดเอตโกตดังอาบีบูดาฮันเนี่ยก็ทิ้งมิริสฮิตเมริโนเมกันมิริสเตลกันโนสตีนัดที่เตลกันนั่นละกันโนแก้วัดเมกันเอกนิวาระดีเอ็นนี่เนี่ยස්ථානයේ ලබ අන්තර් කලාප මට්ටමින් දෙවන ස්ථානයේ හිමි කරගෙන ජනාධිපති උපහාර ලැබූ එත් කලාපයේ මහවැලි මහගොවියා ලෙස අභිෂේක ගැන්වූයේ එප්පාවල කොට්ටාසේ 403 ඉහළ හැල්මිල්ලෑව ඒකකයේ 403 59 60 ගවි සංවිධානයේ ගරු සභාපති වූ ඒ ඒ සෝමදාස නම් වීර ගොවි පුත්‍රයාය ඔබට පිටෙන ගෞරවනීය උපහාරයයි. ගොවි තැන ගැන කියවනවා. තබ්ලා අඩෝල් කීකුත් තියාගෙන ඉන්නවා. අපි නොදන්න දේකුත් තියාගෙන ඉන්නවා. ඉතින් අපේ ආවේ මේ මං කියපු ඒ ගොවි රජා ගැන විස්තර ටිකක් හොයන්. මාමේ. ඔව්. අපි ඉතින් කියන්නේ සමර මාමා කියලානේ. අපි දන්නෙත් එහෙම. මේ පැත්තේ කට්ටිය දන්නෙත් ඒව. මට මුලින්ම කියන්නකෝ මේ මොකද්ද මේ මොනවද කරලා තියෙන්නේ ඔව් මම කියන්නම් මයි ගම කෑගල් දිස්ත්‍රික්කයේ අරණායක එහි ඉඳලා 1962 තමයි අපේ තාත්තට ඉඩම් හම්බුණා රාජංගනේ ඒ ආයේ තුනේ
ඒ අවුරුදු 20ක් විතර මගේ ජීවිතය ගෙවලා 1979 අවුරුද්දේ මහවැලි AMS අධිකාරී ඇමතිතුමා ඉඩම් 250ක් දුන්නා. ඒ 250න් මගේ නෝනාට තමයි හම්බුනේ ඉඩමක්. ඒ නෝනාට හම්බෙච්ච ඉඩම වගා කරන අතරතුර අල්ලපු ඉඩමත් එයා මොනවා හරි යාගේ ලොකු කරදරයකට මට දීලා සල්ලි අරගෙන ගියා. එදා ඉඳලම ඒ 79 වසරේ ඉඳලම මම මේ වගා බිම කරගෙන යනවා. එවකට හිටපු ඒ මහවැලි ක්ෂේත්‍රයේ නිලධාරි බොහෝ අය මෙතෙන්ද ආවා ගියා. මා එක සුහද කටයුතු කරුවා. 2016 වෙනකොට මේ මහවැලි මහගොවි අතරඟට ඉදිරිපත් වෙන්න මට ඒ වාසනාව ලැබුණා. ඒකට කොචිකාන්ම මහවැලි නිලධාරි හැම කෙනෙක්ම උදව් කරා. මගේ ඒ අඩුපාඩු ටික හදාගත්තා. නමුත් මං ගොවිපල එදා ඉඳලම පවත්වාගෙන ආවා දීර්ඝකාලීන ගොවිපලක් වශයෙන්. මං කවදාකවත් මගේ ගොවිපලේ කිසිම දෙයක් අඩුපාඩු තිබුණේ නැහැ. අදටත් එහෙමයි. දැන් මහවැලි මහගොවියා වෙලා දැන් අවුරුදු 6-7ක් වෙනවා. දැන්ටත් මගේ ගොවිපල ඒ විදිහෙම තියෙනවා. වෙන අයගේ ඉතින් ඒවා මම කියන්න දන්නේ නැහැ. ඉතින් මම මේ කරගෙන යනවා සදාකාලිකම. මේක මං කරනවා මැරෙනතුරුම. මගේ දරුවොත් එහෙම උදව් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මම මේකේ මේ ගොවිබිමේ තමයි මේ පැල හදාගෙන මේක තමයි මගේ නිවස. ඒ කියන්නේ මේ පදිංචියත් මෙහෙමද? මෙතනමද? පදිංචිය මෙතනමයි. මහගෙවල් තියෙන තව කිලෝමීටරයක් විතර ඈතින්. මේකේ තමයි මම දිවාරාත්‍රි දෙකම ගත කරන්නේ. ඒ වෙනකොට ඉතින් මගේ මේ වැඩවලට උදව් උපකාර කරන්න යන් අය මං ඒවට සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලෝ කුලී දෙනවා. හුඟක් 100%ට 60%ක් විතර මම තමා කරන්නේ. ඉතින් මේ ඒ අතරතුරේ ඉතින් ඔය නොයෙකුත් විවිධ භෝග වර්ග එහෙම තියෙනවා. වී වර්ග 10ක් විතර මල් ළඟ තියෙනවා අපේ දේශීය වී. එතකොට දේශීය අලබතල මඤ්ඤක වුණත් දේශීය ඒවා හුඟක් තියෙනවා. ඉතින් මං හුඟක් කොම්පෝස්ට් තමයි භාවිත තියෙන්නේ. දැන්ටත් හොඳ කොම්පෝස්ට් වලවල් දෙකක් කරගෙන යනවා. තියෙනවා, දාලක් තියෙනවා, අඩුවක් නැහැ. හැබැයි රසායනික පෝර නැති එක නම් බොහොම කනගාටුයි. මොකද 100%ට 40%ක් රසායනික පෝර ඕනම වගාවකට අවශ්‍ය වෙනවා. එතන මම දැන් අපි දැන් හැමෝම කතා වෙනවා මේ කාබනික පෝර හොඳයි 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 කියලා. හැබැයි මේ ගොවිතැන ලොකුවටම කරන ජීවිකාව කරගත්තු මාම කියනවා මේ රසායනික පොහොර ඕන කියලා. සමහරු එපා කියන, සමහරු ඕන කියනවා. නෑ නෑ නෑ, රසායනික පොහොර නැතුව කොහොමත් වගාව කොම්පෝස්ට් වලේ කොම්පෝස්ට් තිබුණට කොම්පෝස්ට් වල ඒ රසය ඇදලා දෙන්නේ මේ රසායනික පොහොර පොඩ්ඩක් ඕන. ඒක තමයි මං කියේ 100%ට 40%ක් ඕන කියලා. එතකොට ඉස්සර රසායනික පොහොර නැතුව ඉස්සරයි ඇවිල්ලා මෙහෙමයි ස්වභාවික පරිසරයේ තිබුණේ ඒ කොම්පෝස්ට් වෙලා. දැන් මේ අපි අමුතියන්නේ මේ කොම්පෝස්ට් හදන්නේ. මේක කොම්පෝස්ට් වුණාට මේක වගාවකට ගැලපෙන්නේ නැහැ. කොම්පෝස්ට් අපි මේක අලුත් තාක්ෂණයකින් හදාපු එකක් නේ කොම්පෝස්ට් කියන්නේ. නවීන තාක්ෂණය. ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම නෙමෙයි, පෙර තිබුණේ ගස්වල කොළ රොඩු වැටිලා ඒ ගස් මැරිලා වැල් දිරලා පස් වෙලා ඒක තමයි කොම්පෝස්ට් කියන්නේ. මේ දැන් මේ නව තාක්ෂණයෙන් හදාපු කොම්පෝස්ට් වල අපිට මේකේ නැහැ නියම පැමිණිය. 100%ට කොච්චර තියෙනවද නයිට්‍රජන්, එතකොට සින්සල්පේට්, බෝරෝන් මේවා ඔක්කොම තියෙනවා ඒ පැරණි ගොවි පොළවල්. මොකද මූකලන් හේන්නේ කෙටුවේ. ඒවා අවුරුදු 10ක් යනකම් ඒකේ රසය තියෙනවා. එතකොට දැන් මේ සමහර භෝග තියෙනවා. ඒ භෝග වලට කොම්පෝස් හරියන්නේ නැද්ද? නැත්නම් ඒ භෝග වලට රසායනික පොර රසායනික කොම්පෝස් දාන අතරතුර රසායනික ඕන. නැත්නම් කොළ විතරක් හැදෙනවා. දැන් මිනිස් ගස් හැදුවොත් අපි අත්දැකීමෙන් මම කියන්නේ මිනිස් හැදුවොත් කොම්පෝස් දාලා ගහ කළු පාට වෙලා තියෙනවා. හැදෙනවා, කළු වෙලා තියෙනවා, පළදාව නැහැ. කරල් මල් නැහැ. ඒක ඉතින් ඔය මේ කවුරු මොනවා කිව්වත් මම මේක ඒකාන්තෙම මම ඕන කෙනෙක් එක්ක ඒ තර්කෙටත් නෑ. එතකොට මම කියන්නේ මේ රසායනික පොහොර නැතුව ගොවිතැන කරන්න බෑ. කොහොමත් බෑ. එතකොට දැන් මේ නිකම් විකල්පයක්වත් එහෙම නැත්නම් දීර්ඝකාලීනව සැලසුමක් එක්කවත් එහෙම යන්න බෑද? ඒත් බෑ. දැන් මේ පොළවේ තිබුණ රසය විනාශ වෙලා ඉවරයි. මොකද අවුරුදු ගණනාවක් මේ රසායනික පොහොර භාවිතයේ කුමිනාතික වල්නාශක ගහලා ගහලා මේවා නිසා විනාශ වෙලා. එතකොට දැන් මේ දැන් අපි රජයෙන් ට්‍රයි කරනවානේ මේ කාබනික වගාවක් කරන්න. එතකොට මේක කවදාවත් කරන්න බෑ. ඒ කියන්නේ මං හිතන්නේ නම් කරන්න බෑ. මොකද පොළවේ රසය දැන්
සියයට අනුවක් විනාශ වෙලා තියෙන්නේ. මේක ගොඩගන්න නම් මේ අකර දෙකහමාරට ටොන් ටොන් වලින් ගත්තොත් ටොන් හතරක්වත් දාන්න ඕන අකර දෙකහමාරට. කොම්පෝස්. කොම්පෝස්. මේක දාන්නේ කොහොමද? ගොවියන්ට මේවා හදාගන්න බෑ. ඒවට කාලය ශ්‍රමය ඒගොල්ලන්ගේ දැන් අපිට අමු ද්‍රව්‍ය ඒවා හොයාගන්න නෑ. හැමදාම පිදුරු නෑ. එතකොට නම් සැල්ලිහිනිය නෑ. එතකොට මමට යෝජනාවක් කරන්න පුළුවන්ද? දැන් සමහර තීරණ ගන්න ගොවියන්ගේ ගන්න තියොත් දෝ කියලා අපිට හිතනවා මේ යන විදිහත් එක බලනකොට. මමට මොනවාර යෝජනාවක් කරන්න තියනවාද? කාබනික පොහොර වලට යනවා නම් හොඳයිනේ. අපි ඔක්කොම දන්නවා මේ යනවා නම් හොඳයි. හැබැයි යන්න ඕන කොහොමද කියලා මේ පණිවිඩයක් දෙන්න බෑද? පුළුවන්. ඕන දැන් මේවා මේ කුසිකර්ම අමාත්‍යාංශයේ මේ මේවා ඒගොල්ල තීන්දු තියෙන අරන් තියෙන්නේ මේ පහත් මට්ටමේ ඉන්න ගොවියන් සම්බන්ධ කරගෙන නෙමෙයි. ගොවි සංවිධාන හරහා මේවා ඉහළට ගිහිල්ලා එතනින් තීරණ ගන්න ඕනේ. ඒකනේ මේ රට විනාශ වෙලා තියෙන්නේ. අද වැඩේ ඉවරයි, රට ඉවරයි. කෙසේ වෙතත් කොම්පෝස්ට් වගාව දීර්ඝකාලීනව රට ගොඩ ගන්න නම් මේ ගොවියන්ට ඒ පහසුකම් ටික සකසා දීලා වගාබිම ඒගොල්ලන්ට පෙන්නලා මෙන්න අපි කොම්පෝස්ට් වලින් කරන මෙන්න රසායනික පොහොර. මේ එතකොට තමයි දැන් මේ ගොවියට මේක කොහොමද මේ ටික කරන්න කියලා ඒ දැනුවත් දෙන්න ඕනේ. එහෙම නැතුව ඔයගොල්ල කොම්පෝස්ට් හදන්න අපි හරියට ලංකාවක් කරනවා. මේ එහෙම කරන්න බෑ කවදාක. මම මේ ගොවිබිමේ ඉන්න තාක්කල් මම කියනවා කිසිම කෙනෙකුට රජයේ කොච්චර දඟලුවත් මේක පස්සට විසිනවා. යන්න බෑ. ආයෝ ඒකයි තියෙන්නේ ඉරහඳ වාගේ. ඒක අපි නෙමෙයි කියන්නේ මේ ගොවි රජ කියන්නේ. ගොඩක් ගොඩක් ඉතින් අපිට පේනවා ගොඩක් සහතික එහෙම ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඒ සහතික ගැන කතා කරන්න කලින් මට හිතෙනවා ගොවි මහත්තය කියපු ගමන් අපිට මතක් වෙන්නේ මේ උදැල්ලක් ළඟ තියාගත්තු මේ විදිහ. හැබැයි මේ මාමගාව තියෙන උදැල්ලක් නෙමෙයි. මේ මොකද්ද සංගීත භාණ්ඩයක්? මම නම් ඒක කලින් දැකලා නැහැ. මොකද්ද මම මේ සංගීත භාණ්ඩය? මේකට කියන්නේ ජපන් මැල්ලින් එක. මේවා 60 ගණන් වල තමයි අපි ළඟ තිබුණේ. ඊට පස්සේ මේවා අපිට නැති වුණා. මොකද අපි නැතිබරිකනුත් එක්ක මේවා අහිමි වුණා, විනාශ වෙලා ගියා. ඊට පස්සේ මේ මෑතක දැන් අවුරුදු 20ක වෙලේ ඉඳලා තමයි මේවා ටික ලං කරගෙන නැවත ආය අර අලුත් වෙලා දැන් ඒ පැත්තට හැදලා මේ බොහොම හොඳින් ජීවිතය ගෙවනවා. මේක මම කඩෙන් ගත්තේ එකද නැත්නම් හදාගත්තේ? ඔව් කඩෙන් ගත්තේ. හදාපු එකකුත් තියෙනවා. හදාපු එකකුත් තියෙනවා. ඔව්. හරි. දැන් මේ අපිට මේ වත්තේ ඇවිදිනකොට තේරුණා මේ හොඳ ඇහැක් හොඳ කලාවක් තියෙන කෙනෙකුට තමයි මේ වගේ ලස්සන ගොවිපලක් කරන්න පුළුවන්. මේ විදිහට හිතන්න පුළුවන් හැමෝම ගොවිතැන් කරනවානේ. කලාත්මක විදිහට හිතලා ගොවිතැන් කරන මාමෙක් කියලා අපිට තේරුණා මෙතන යනකොට. ඉතින් අපිට ගොඩක් හරි ආසයි මේ ඒ කලා හැකියාව චුට්ටක වාදනය කරලා පෙන්නමුක. Yeah.
මේ දැන් මම දැක්ක මේ සංගීත භාණ්ඩ ගොඩකුත් තියෙනවා. දැන් මම එනකොට කිව්වා මේ කවුද ඇවිල්ලා සංගීත පොඩ පුරුදු වෙලත් ගියා පුහුණු වෙලත් ගියා කියලා. එතකොට මම දැන් එහෙම උදව් කරන්න කැමතිද? ගොවි තැන කරන කෙනෙකුට උපදෙස් දෙන්න කැමතිද? දෙනවාද? එහෙම නැත්නම් මේ සංගීතය ගැන ඉගෙන ගන්න කැමතිද? නැත්නම් කවුරු හරි මේ අප්ලයි කරන්න කැමති නම් එහෙම අවස්ථාව දෙනවාද? කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මං ගොවි තැන ගැන මගේ තනි උත්සාහයෙන් මං ජයගත්තා. මට කවුරුවත් කියලා දීලා නැහැ. අත්දැකීම් වලින් මේවා කරගෙන ගියා. මල්ලඟ තියෙන සම්පත් ටික දෙන්න රජයේ කවුරුවත් නැහැ, රටේ කවුරුවත් නැහැ. මල්ලඟ තියෙනවා සියලුම වගාවට ඔබින ඔක්කොම කරුණු කාරණා ටික තියෙනවා. දිලීර හැදෙන්නේ මොකද? එතකොට රෝග හැදෙන්නේ ඇයි ගස් කොළන් වලට? එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් මිරිස් හිත මැරෙනවා. මේකට මිනිස්සු තෙල් ගහනවා. රටේ නැති තෙල් ගෙනල්ලා ගහනවා. ගෑවත් මේක ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒවට මල්ලඟ තියෙනවා සියලුම කෙම් ක්‍රම වගේ ඔක්කොම තියෙනවා. මේවා ගන්න අපේ මහත්තයෝ කවුරුවත් නැහැ රටේ. රටේ රජවරු බොහොම කනගාටුයි කියන්නේ. රජවරු මේ ඒ හැකියාවන් තියෙන අය අහක දාලා. නුසුදුසු අය තමයි රටේ යයන් තැන්වලට දාගෙන තියෙන්නේ. මට ඒක එතකොට දැන් මේ සහතික එහෙම දීලා ඔක්කොම වර්ණනා කරලා තියෙනවනේ. ඒ කරලත් මොනවත් මෙහෙම උපදේශයක් ගන්න කවුරුත් එන්නේ නැහැ. උපදේශයක් කිසි මට රජෙන් කියලා මොනවක් ලැබුණේම නැහැ. ලැබෙන්නේ නැහැ, ඕනත් නැහැ. එහෙම නේ මම කියන්නේ. මගෙන් මේ වගාව පිළිබඳ මේ තොරතුරු ටිකක් අරගෙන ගිහිල්ලා ඒක ගොවියෝ 10 දෙනෙක් මට සම්බන්ධ කරලා ඒ 10 දෙනා මං හොඳ ගොවියෝ කරලා රටට දෙන්න මට ඒකට කවුරු හරි උදව් කරන්නකො. ඒක තමයි මම ඉල්ලන්නේ. මොකද මම මැරිලා ගියන් පස්සේ අර පරණ කැඩුම් බින්දු වෙල මහත්තයා මැරුණන් පස්සේ ඒ කැඩුම් බින්දු වෙලක මීවර. ඒ වගේ තමයි මම මැරුණන් පස්සේ මගේ දරුවෝ හිටියට ඒගොල්ලන්ට ඒ මගේ ගැම්ම ගන්න අමාරුයි ටිකක්. නමුත් ඉතින් මේ සුදුසෝ ඉන්නවා මේ අපේ ක්ෂේත්‍රේ. ඒක ගැම්ම ගන්න අමාරුයි කියන්නේ. ඉතින් දැන් මේ භාණ්ඩ මේ මම තනියම ඉගෙන ගත්තේ ඒ වගේ සෙන්ස් එක කලාව ඇඟේ ආසාව තියෙනවා. අන්න හරි. ඔව්. එහෙම කෙනාට තමයි ඇත්තම කියනවා නම් මේ ඒක පිහිටන්නේ. ඒක මාමට පිහිටියා. ඉතින් ඒක ගන්න කෙනෙකුත් නෑ. දැන් මම එහෙම ඇහුවේ දැන් අපි ආපු ගම. දැන් මේ මාම කිව්වා ඕනම දැනුම හරි නිර්ලෝභීව දෙන්න ආසයි. ගන්න කෙනෙක් නෑ කියලා පුල පුලා ඉන්නවා දෙන්න. ඒක අපිට තේරුණා. ආපු ගම අපිට දෙන්න මොකද්ද? ඒකක් දීලා පොල් කට් එක තේ එකක් දීලා ආපු ගමන් අපි පිළිගත්තු ඉරිය හරි නිකන් අපි අරන්නේ නෑදෑයෝ කෙනෙක් ගෙදරට ආවා කියලා. අපි ඊට ඒකත් එක තමයි මේ එන්න කියලා සිද්ධු කියලා මේ දේවල් කරන්නේ. ඉතින් ඒක මට තේරෙන්නේ නෑ කොහොමද කියන්නේ, ඇයි උදව් ගන්න නැත්තේ, කොහොමද මේ මාමගෙන් වැඩ ගන්න කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක ඒ බලධාරීන් විසින් තීරණය කරાવી නේද නිකන් මේ. ඒතර මට යායක් දෙන්න කුඹුරු යායක් ඒ ගොවියෝ 5 දෙනෙක් හරි දෙන්න. මම ඒගොල්ලන්ගේ ඒ ගොවි පොළවල් ටික සංවර්ධනය කළා. ඒ අයට නිවැරදි වගාවන් මට මේ ගොවි බිමක් මහ පොළොව දැකලා කියන්න පුළුවන් මේකේ හරියන වගාව. ගස් ලබුල්ද, කෙසෙල්ද, කිලෝ පේරද මේ පරීක්ෂා කරන්න ඕනේ. මට පුළුවන් ඒක. මං කෝලි කුට්ටු හදන්න බිමක් වෙන් කරලා දෙන්නම් කාට හරි. ඒ බිමේ කිසි දායක පැනම රෝගේ කියන එක හැදෙන්නේ. මට ඒ දැනුම තියෙනවා. ඒ කියන්නේ මේ පස් පරීක්ෂාවෙන් තොර මේ දැන් පැනමා කියන රෝගේ බොහොම භයානකයි. ඔව්. ආවොත් අය කිසිම කෙසෙල් වර්ගයක් හදාගන්න බෑ.
ඒකට මං ළඟ තියෙනවා ඒ පිළියම. ඒ කියන්නේ දැන් මම කියද අපේ වත්තගමක අපේ වත්තේ පැනමා ආවොත් ආවොත් මේ ප්‍රශ්නේ කියන්නේ ආවොත් බැයිද ඒකට බැහැ නෑ ආවොත් බැ ආ පැනමා එන්නේ නැති වෙන්න අපේ වත්තේ කෙසෙල් හදනවා නම් පැනමා එන්නේ නැති වෙන්න කොහොමද බලාගන්න කියලා දෙන්න පුළුවන්. ඔව් පුළුවන්. ආ හා 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 හරි පැහැදිලි. හරි එතකොට මමට දැන් මේ ගෙදර කට්ටියන්ගෙන් සපෝට් එක කොහොමද මේකට වගාව? අම්මේ දරුවෝ 8 දෙනෙක් ඉන්නවා ඩුවල දෙන්න බැඳලා ඒගොල්ලෝ ටිකක් ඈත. පුතාලා දෙන්න ඉන්නවා ඒ දෙන්නත් එක තමයි ඔය තව වගාවට උදව් කරන්න අපි ඒ සමය දෙන්නේ කට්ටියනවා. එහෙම කරගෙන යනවා ඉතින්. උදව් හැමෝම ගෙදරින් හොඳටම නේ. ඔව් හොඳටම. විරජෙක් කිව්වමනේ අපේ තාත්තා විරජෙක් ආඩම්බරයි ඉතින් හැමෝටම. ඔහොම කී කරුවේ ළමයි. හිතුවක් කරන්නේ දැන් මම මේ මේ මැදලින් ගානකොට ළමයි අර වැඩ කරනවානේ. දැන් තාත්තා මං අහවල තන යන්නද කියලා නේ අහලා ගිහින්. ඒ වගේ ඉතින් එහෙම ඒක එහෙම නැත්තම් ඉතින් මම ඒ රජක මේ ගෝවි රජා වෙලා විතරක් වැඩ කරන්නේ නැහැ. මගේ පවුලේ සමගිය සමාදානයක් හදාගන්න බෑ. පවුලේ සමගිය සමාදානය හොඳින් තියාගෙන නැති කියලා තේරුණ අපිත් එක මේ ආශ්‍රය කරපු ගණ දෙනපු කරපු කාලය තුල. එහෙනම් අපි තවත් ගීතයක් වගේ ලස්සන ගීතයක් ඇහුවා. දැන් ටිකක් දුක හිතන දෙයක් කතා කරන්න යන්න. මේ දවස්වල අපි එළවලු ගන්න යනවා කාඩේට. ගියාට පස්සේ සින්දු මතක් වෙන ඇඬෙනවා. ඇයි මෙහෙම වුනේ? ඒ කියන්නේ පිට රටින් ගෙන්නන්නේ නැහැ කිව්වා, සම්පෝෂිත කරනවා කියලා කිව්වා. දැන් පිට රටනොත් ගේනවා, ඒ ගෙනාවත් අපිට මිල දරා ගන්න බැහැ. ඇත්තටම ඇයි මෙහෙම වුනේ? ගෝ වගා බිම් ගැන නොදන්නවත්කම
හා තීන්දු තීරණ ගැනීමේදී මේගොල්ලන් මේ පරිසරය ගැන අවබෝධයක් නැතිකම. ඒ කියන්නේ දැන් එළවලු වගා කරන යල් කන්න. යල් කන්නේ හිටපු ගමන් ඩක් ගාලා පොර ටික නැටි කරුවා. දැන් මිනිස්සු මොකද උනේ කියලා බලනවා. දීනේ දැන් කැකිරිය හදාපු මිනිහා පොර පොඩ්ඩක් දාන්නේ නැහැ. වී වගා කරුවා එහෙමයි. හැම එළවලුවක්ම පළතුරක්ම දැන් බෙලඳ පොලේ අධිකම ඉලක් තියෙන්නේ. බඩු හිගයි. පොහොර නැති නිසා ගොවියෝ වගා කරන්නේ නැහැ. කැකිරි කවුඩාකවත් රුපියල් 150ට 200ට තොග ගියේ නැහනේ. අද තියෙනවා. ඉතින් මේක උනේ ඇයි මේ මේ අයට මේවා තව තේරෙනවා. දැන් තව මේ මේ මාර්කන්නේ වෙනකොට හොඳටම තේරෙනවා. වී මිල වී කිලෝ 6000ක් ගන්න කුඹරකින් වී කිලෝ 1500ක්වත් ගන්න බෑ. ඒ තැනට පත් වෙලා තියෙන දැන්ටම ගොවියන්ට තමයි ඒක දැනලා තියෙන්නේ. ඒගොල්ල මොනවා කරන්න ඉන්නවද මන් දන්නේ නැහැ. ගොවියට පාඩු වුණොත් වන්දි ගෙවනවලු. මේ මඟුලක් කටවන්න ඕනේ නැහැනේ දෙයනේ. වන්දි ගෙවන්න ඕනේ නැහැනේ. ගොවියට පොර මිටිය රුපියල් 5000ට හරි කමන්නේ කඩේට දානවා. රජේ පාඩු විඳින්න ඕනේ. ගොවියා වෙනුවෙන් රජේ පාඩු විඳින්න ඕනේ නැහැ කොහොමත්. මොකද ගොවියා කියන්නේ ශක්තිමත්. එයා ඒ අක්කර දෙකම හරි හරි දෙකෙන් හරි එයා ඒ කාලවකවානුවට පොර ටිකට මෙච්චරයි සමය මෙච්චරයි තත්තර කුලි මෙච්චරයි ඒවා වෙනස් කරගෙන තියෙන්නේ. ඒ නිසා ගොවියට ගොවියා වැටෙන්නේ නැහැ කවදාකවත්. එතකොට කොච්චර රටට මේ ගොවියාය නිෂ්පාදනය ඔක්කොම නැති වෙනවනේ. දැන් නැති වුණා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. තව ඉදිරියේදී බොහොම කනගාටු වෙනවා. දැන් අදට බඩගින්නේ ඉන්නවා 100ට 60කට වැඩි බඩගින්නේ ඉන්නවා. එක වේලක් කාපු අය ඉන්නවා. එක වේලක්වත් නැති අය ඉන්නවා. හෙට කන්නේ කොහොමද කියන තැනට ඉන්නවා. මේ රටට මොකක් වුණාද කියලා කියන්නේ මේ මහ තාපයක්. අර කොසල් රජුරන්ගේ හීන දාසේ තත් වැඩිය භයානකයි. මේක මේ කාගේ මොලේකින් මේක වුණාද කියලා කියන්න බෑ. කිසි කෙනෙකුට මේක ඇත්ත ඇහිලා නැහැ. කවුරුත් මේක කියන්නකෝ මේක මේ දැන්මත් මේක අපි පටන් ගමුකෝ වැරදි කියන වැරදුනා. මේ කන්නේ ඉඳලවත් පටන් ගමු කියලා. ඇයි මෙහෙම කරන්නේ? හේතුව මේක මහා විනාශයක්. මේක කල්ප විනාශය, ලෝක විනාශය, ඒ වගේ දේවල් වෙනවා. ඒකට එන්න හදන්නේ දැන්. ඒ හොඳටම දැන් හොඳම දෙයක් තමයි කියේ. දැන් මොනවා හරි දෙයක් වුණොත් ගොවියට වන්දි ගෙවනවා කියලා කිව්වනේ. ඔව්. ඉතින් ගොවියට වන්දි ගෙවනවා වගේම පාරිභෝගික අපිටත් වන්දි ගෙවන්න වෙනවා නේ. ඒක අපිට කන්න නෑ. මේවා මොනවද මේ කතා? මේවා කාට මේ මොන මොලේකේ ඔළුවකින්ද කියන්නේ මේවා? ඇයි ගොවියට වන්දි ගෙවන්නේ? කවදාකවත් ගෙවලත් නෑ මේ වෙනකන්. ගෙවල නෑ. ගෙවන්න අවශ්‍ය නෑ. ගොවියා ඔය හිටපු ඇයි එයා කරන එකෙන් කී දෙනෙක් ජීවත් වෙනවද? ඒක එහෙම එහෙම යන්න දුන්න නම් හරි මේ කොම්පෝස්ට් එක ගෙනාපු එක හොඳටම හොඳා. 140ක් පළවෙනි පාරම 150ක් අඩු කරනවා පොර. ඊළඟන්නේ අපි තව 10ක් අඩු කරනවා. ඊළඟන්නේ තව 10ක්. මෙන්න මෙහෙම යන්න තිබුණේ. එහෙම ගියා නම් මේගොල්ලන්ට මුකුත් වෙන්නේ නැහැ. රටටම හොඳයි. දැන් මේක එහෙම නැහැ. එක පාරම කුණ්‍ය ගැහුවා වගේ මේක නැවතුවා. මිනිත්තුන්ට කර කියාගන්න දෙයක් නැතු ඉන්නේ. දැන් මෙහෙම දැන් මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැහැ. එළු ගන්නත් බෑනේ. වැදේයන්ගේ පිටේ මාමට එහෙම අඩුවක් නැද්ද? එළු මම හදවතින්ම මගේ පොළොවම කොම්පෝස්ට් කරගෙන තියෙන්නේ. මේ අක්කර පහක් තියෙනවා. ඒ පහම කොම්පෝස්ට්. මොකද පිදුරු 10යි ඒ ඔය කුල් 10යි ගොම පොහොර ඒ වගේ හැම එකක්ම මම එදා ඉඳලම අත ඇරියේ නැහැ. ඇද්දා ඇදලා මේකට වනලා තියෙන්නේ. ආ හරි හරි. ඒ කියන්නේ මාමා එදා ඉඳන් මේකට ලැහැත් වෙනවා. ඔව් ඔව් ලැහැත් වෙනවා. හැබැයි දැනටත් රසායනික නැත්තම් මේ වගාව ගන්නත් බෑ. ආ මමත් නැති වෙනවා. තව බොහොම ටිකයි තියෙන්නේ. දැන් ඒ රසේ උතරයි තියෙන්නේ. ආය පොර යූරියන් ඇමෝනියන් පොට්පේට් මොනවක් කරන්නේ නැහැ. දැන් හානි වේගෙන එන්නේ. එතන මාමා මේ අක්කර කීයක් විතර තියෙනවද මේ? මගේ මෙතන අක්කර පහක් තමයි තියෙන්නේ. එතකොට මේ මොනවද තියෙන්නේ මේ භෝග? මොනවද භෝග තියෙනවා? පොල්, පුවක්, කෙසෙල්, අන්නාසි, ඇඹරැල්ලා, ගස් ලබු, කිලෝපේර, එළබටු, වම්බටු, කොහිල, මුරුංග, එතකොට පලා වර්ග, අලබටල, මඤ්ඤකා, එහෙම ඒ හැම එකක්ම මට තව තව තියෙනවා කියන්නේ. ඒ වාගේ මේ මට අවශ්‍ය දැන් අපට එදිනෙදා පරිභෝජනයටයි වෙළඳ පොළටයි එහෙම මං හදාගෙන තියෙන්නේ. වෙළඳ පොළට මඤ්ඤක හදනවා අක්කරයක්.
ඒ අක්කරින් මට මේ ආදායම ගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ වගේ දැන් හැබැයි මේ ඒක මම හොඳ පොයින්ට් එකක් වුණා. මොකද මේ පහුගිය දවස්වල වට්ටක්ක ලකුවටම ගණන් ගියානේ, මහා පරිමාණෙන් ගණන් ගියා. ඊට පස්සේ මිනිස්සු වට්ටක හදන්න පටන් ගත්තා. දැන් වට්ටක ගණන් නැහැ නේද? එතකොට ඒ ගොවියා මේ කියන්නේ අනාථ වෙනවා නේද? එහෙම නැත්නම් මේ එතන මොකද්ද වෙන්නේ? ඒක ගොවියා ප්ලෑන් කරලා නෙමෙයිද? වෙළඳපළ මාකට් ටාගට් කරලා නෙමෙයිද ගොවිතැන් කරන්නේ? එතන මේ ගොවි සංවිධාන වල තියෙන දුර්ලභකම. ගොවි සංවිධාන සූදානම් වෙන්න ඕන, පෙර සූදානමක් වෙන්න ඕන. අපි මේ ආයත වම්බටු, මේ ආයත වට්ටක්ක, මේ ආයේ බණ්ඩක්ක, මේ විදිහට සැලසුම් තහගත වැඩපිළිවෙලක් කරන්න ඕන ගොවි සංවිධාන හරහා. ඒවා මේ මහවැලි උස නිලධාරීන්ට මේවා දැනුවත් කරන්න ඕන. අපෙන් ගන්නෙ නෑ ඒවා ඒගොල්ලෝ. මොනවාරි අපි කියපුවාම අර පහත් නිලධාරියට අපි කියනවා, පහළම ඉන්න කෙනාට කියනවා මේ මෙන්න මේක හරියන්නේ නැහැ, ඔයාගේ ඔය පොම් පිටවිල්ල ඔවා අපිට බෑ කරන්න, අපිට බෑ කියපුවාම ඔන්න පොහොර දෙනවා හරි මොකක් හරි කියලා ඔන්න කියනවා. ඊට පස්සේ අපි එතෙන්ද කියලා ඒගොල්ලන්ට කියනවා, ඔයගොල්ලෝ මේවා ඉහළට දැනුම් දෙන්න, මේවා හරියන්නේ නැති දේවල් කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද දන්නවද? අපිට බැයි නම් පොට්ටික කියලා යන්න කියනවලු. එහෙමයි ඉහලින් කියන්නේ. එතකොට ඒක සත්‍ය වෙන්න පුළුවන්. නැත්තම් අර මිනිස්සු එහෙම නැත්නම් අයියේ අපි කියන එක අහනවනේ. දැන් අපි කියන එක අහන්න වෙන නිලධාරි නැහැ. උසස් නිලධාරි අපි ළඟට ඇවිල්ලා ඒතරු ගන්නෙ නැහැ. හරි හරි හරි. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒකයි වෙන වැඩේ. අනිත් එක දැන් ගොවිය ගොඩක් කටේ කරන්නේ අද මිල වැඩි නම් එළවලුක ඒ එළවලු වගා කරනවා. වගා කරනවා. ඊට පස්සේ ඔක්කොම එකතුලා ඒ එළවලු වගා කරනවා. ඊට පස්සේ ඒ එළවලු විකුණා ගන්න බැරි වෙනවා. බැරි වෙනවා. ඒකම තමයි දැන් කෙසෙල් වලට ඔය හැම එකටම උනේ එහෙමයි. ඒකට ඒ ආයත් යාය වලට මේන් කරන්න ඕනේ. ආහ්. දැන් අපේ 59 හැටි ගොවි සංවිධානයේ මම තීරණය කරගන්න ඕනේ අපි මේකයි. අපි මේ ගොවිතැන. ඊළඟ ගොවි මේ සංවිධානයේ ඒගොල්ල සාකච්ඡා කරන්න අපි අනු කමිටු වලින් සහාය කමිටු, ව්‍යාපාර කමිටු මේවා තියෙනවනේ. මේ වගේ යන්න ඕන මේ රටේ. එතකොට තමයි බැලන්ස් වෙන්නේ. අන්න වෙළඳ පොළට බණ්ඩක් අයන්නේ අද මෙච්චරයි, වට්ටක්ක මෙච්චරයි. මේක තමයි කරන්න ඕනේ. මේවා කරන්නේ නැතු මේ කුසිකර්ම ඇමතිලා කියන්නේ මොනවද මේගොල්ලෝ කරන්නේ බලන්නකො. නියෝජ්‍ය ඇමති කෙනෙක්වත්, වෙන ඇමති කෙනෙක්වත් මේවාට ඇවිල්ලා මහවැලියට ඇවිල්ලාවත් නෑ. මහවිලු පල්ලමේ තියෙනවා මහ විශාල මේ පාම් එකක්නේ. ඒකේ මං හිතන්නේ මේ අපේ මගේ ගොවි පොලේ විතරවත් මේ නෑ මොනවත් වත්. ඒ මාම දැන් මාම දන්නුනේ දැන් රජයේ සැලස්මක් නැද්ද මාම දන්න විදිහට මේ කුසිකර්මයේ උදව් කරන්න උපදෙස් දෙන්න නිලධාරීන් කොච්චර විතර පිරිසක් ඉන්නවද? ඔය ගොවි සංවිධානයේ ඉන්නවා කිව්වා, ඔය වගේ කී දෙනෙක් විතර ඉන්නවද මම දන්නේ. දැන් මාවලිය මං දන්න තරමින් අපේ මැඩියාව කොට්ටාසේ ඉන්නවා කුසිකර්ම ක්ෂේත්‍රයේ 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් කරගන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට අපි ඇවිල්ලා කියන ඒවා, අපි කියන ඒවා ඒගොල්ලෝ ඉහළට දැනුම් දෙන්න විදියක් නෑ. ඒතර උදව් කරන්න, උදව් ගන්න, උදව් ගන්නවා නම් උදව් ගන්න, ඒ වාගේ මං අහන්නේ කොච්චර පිරිසක් වාගේ ඉන්නවද? දැන් අපි ගත්තොත් මේ දැන් මොනවා හරි සංවර්ධන කටයුත්තක් ගත්තොත් ඒකට නිලධාරීන් ඉන්නවනේ, ග්‍රාම සේවකගේ ඉඳන්ම නිලධාරීන් කොටස ගොඩක් ඉන්නවනේ. මෙහෙ එහෙම ගත්තාම කුසිකාර්මයේ පැත්තෙන් ඉන්න නිලධාරීන් ටික කවුද? ගොවි සංවිධානයේ සභාපතිද? එහෙම ඒ වගේ මොනවද? අම්මෝ අපේ මහත්තයා දැන් ගොවි ජන සේවා කුසිකර්ම නිලධාරී ඉන්නවා. මහවැලි ඒ ඉන්නවා කුසිකර්ම නිලධාරී දෙන්නේ. එතකොට ඒ කාගෙන්වත් දැන් කුසිකර්ම මං හදවතින්ම මං බය නැතුව කියනවා මේ දැන්ට ඉන්න අපේ කුසිකර්ම ක්ෂේත්‍රයේ මේ ගොජන දේවයක කටියා යාය අය ඒ කුසිකර්ම නිලධාරීතුමිය එහෙම දැනුමක් නැහැ. හරි, දැන් මට ඔද පොයින්ට් එකක් වෙනවා මම. ඔව්, මම ඒක නිර්භයවම කියනවා. මොකද එයාට එහෙම දැනුමක් නැහැ. එතකොට මහවැලි ඉන්න මහවැලියත් ඉන්නවා. ඒගොල්ල දන්නවද දන්නේ නැහැ. නමුත් මේ ක්ෂේත්‍රයක ඇවිල්ලා කවදාකවත් පරීක්ෂා කරලා මේ ගොවියට මේ මේක හානි වෙලා කියනවා. මේ මේ මෙතෙන්ද මේක කරන්න ඕන, මේ තෙල් මෙයාට වෙන් කරන්න ඕන, මෙයාට මේ උපදෙස් දීලා මේ වගාව ගොඩ ගන්න ඕන, මම මේක කෙරුවේ කියලා. හරි, එහෙමවත් මේ ලකුණු දාගන්නවත් එක්කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුදලක් ගන්නවා, රජයෙන් වැඩපිළිවෙලකුත් තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාද මම කියන්නේ? උදේ ඉඳන් රෑ වෙනකන් අර ඔෆිස් එකේ නිකන් ඉන්නේ. හදවතින් මේම කියලා මාමට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. ආවත් මට ගැටලුවක් නැහැ. මොකද දන්නවද, ඒ නිලධාරීන්ගේ තියෙන දුර්වලතා නිසා තමයි මේ රටේ හුඟක් දේවල් නැති වෙලා තියෙන්නේ.
දැන් මේ කොම්පෝස් හදන්න කියලා අපට එක මාත්‍රිය කිව්වා ඔයාට 10000ක් දෙනවා වැඩිපුර කියලා එක මාත්‍රිය කිව්වා මම දාලා තිබ්බ එක වාගේ තව ගුණයක් දැම්මා ඒකයි එයා 10000 දෙනවට මම දැම්මා නෙමෙයි මට මේක දිලිගැන්වීමක් වුණානේ මට තව රේවික වාටර්පත් දෙන්න දාලා එතකොට අර වැඩලා දාගන්න පුළුවන් රුපියල් 10000ක් නෑ 12500ක් නෑ සත පහක් වත් මේ වෙනකන් ලැබිලත් නෑ පොරක් නෑ පොරක් එතන මාමා දැන් මාමා ගොඩක් දැන් මේ වත්ත වගා කරලා තියෙන විදිහෙන් අපිට තේරෙනවා මේ ගොඩක් කාර්ය බහුලයි කියලා. ඒ කාර්ය බහුලත්වය තුළ තමයි අපිටත් මේ පුඩි අවස්ථාවක් ලබා දුන්නේ. මම කොහොමද වැඩ පටන් ගන්න? ඒ කියන්නේ උදේ කීයටද පටන් ගන්න? කොහොමද ටයිම් ටේබල් එක කොහොමද කාලසටහන? ඒක තමයි වැදගත් වෙන්නේ. රටට මට මේක තමයි දෙන්න ඕන. හතර හමාර වෙනකොට මම නැගිටලා ඉවරයි. වැඩිම ගානේ වුණොත් හතරයි හතර හමාරයි. ටේකක් බීලා කරුවලේ තමයි මේ වත්තට යන්නේ. ගිහිල්ලා එදා දවසේ කරන්න යුතු වැඩ කොටස් ටික මං ආරම්භ කරනවා. එතකොට 8-9 වෙනකොට මගේ දවසේ වැඩ කොටස ඉවරයි. ඊට පස්සේ සමාජ වැඩවලට යනවා. දැන් රැස්වීම තියෙනවනේ. ගොවි සංවිධානය තියෙනවා 9ට රැස්වීම. එතන ගියම් බලාපුවාම 11ට රැස්වීම පටන් ගන්න. මේවා තමයි මේගොල්ලන්ට මම මේ කියන්නේ. එතකොට මේ හිටපු සේරම ගොවි සංවිධානය නිලධාරි ගිහින් අතන ඒගොල්ල වක්කඩක් දෙකක් හරි නියර කෑල්ලක් හරි බැඳලා යන්න පුළුවන්නේ අරගොල්ල 11ට පටන් ගන්නවා නම් 11ට කිව්වනම් අපි මෙහෙ 9 ඉඳලා ලැහැත් වෙලා යනවා. ගිහිල්ලා බලවම ඕන් ඒගොල්ල එතන රැත් වෙලා තව නෝන සාදී අඳිනවා එන්න. ඉතින් ඒ වාගේ මේ වාගේ කාලේ කන රටක්. ඒකොල්ල මම එතනින් බද්දේ ඇවිල්ලා ඒ රැස්වීම ඉවර වෙලා ඊළඟට පිරිත් කියන්න යන්න තියෙනවා මට. එතකොට පිරිත් කොටු ගහන්න ඊළඟ පෑ දෙක තුන යොදා ගන්නවා. ඒක කළා රැට පිරිත කියනවා. ඒක මම පිරිත් කියන්න තියනවා. ඔව් පිරිත් කණ්ඩායමේ නායකයා මං. මං තමයි මට ඉන්නවා 16 දිනේ. 8 දෙනා ගන්න. ඉතින් පිරිත් කියනවා. ඒ කළා අන්තභාග ලෙඩ්ඩු 12 දෙනෙක් හොඳ කොල්ලා තියෙනවා. මේ අන්තභාගය හැදලා මේ අතපණ නැතුව කකුල් පණ නැතුව. මේ කියන්නේ මාම වෙදකම් කරලා නෑ මේ පාලාඩි කොළම හරි බුල්නෑවෙන් හරි ඒ වෙද මැදුරෙන් බේක් දෙනවා මාම ගිහින් ගේන්නේ නෑ ඒ ලෙඩක් එක ගිහිල්ලා ආ හරි හරි මේ සමාජ සේවකිය මතක් වුණා ඒ ලෙඩට උදව් කරනවා ආ ඊට පස්සේ මම ඒ ලෙඩට ගිහින් තවලා තෙල් ගාලා මේ අතපය තිබ්බා වගේ අය හදනවා මාස 3ක් විතර යනකම් ඒ ලෙඩ ළඟට බුදියාවට යනවා බලන්නකෝ මගේ වැඩ පොලක් එක මේවත් එක කොච්චර රේවාවක් කරනවාද කියලා ඔව් මං ඇත්තට මේක නම් දැකලා තියෙනවා පන්සලේ උත්සවයක් තිබ්බත් මාමා මම දකින්නවා ඒවා දකින්නවා ඉතින් මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ අපේ මාත්‍යා හිතුවත් හරියටම කෙරියා හැකි ඕනම දෙයක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් හිතන්න ටික විතරයි තියෙන්නේ නිස්සද්ද අපේ අය විතරක් නෙමෙයි අපි හුඟා කැමති මොකටද කියන්නකෝ හුඟා කැමති නිකන් ඉන්න ඔය දවසම හිටියයි නමුත් වැඩක් ටිකක් කරලා බලන්නකො කොච්චර තමන්ගෙන් සේවාවක් වෙනවද රටට කියලා නිරෝගිකමත් එක්ක නිරෝගිකමයි කොච්චර මේ තමන්ට දේවල් ලැබෙනවද මේ ස්වභාව දහම ආශිර්වාද කරනවා දෙවිවරු රකින්නවා මේ පුජ්‍යලා මෙයා රටට වටිනා මිනිහෙක් කියලා සර්පෙක්වත් කන්නේ නැහැ ඒ තරම් ඒකේ තියෙනවා බලයක් ඒක හොඳ කතාවක් ඇතම කියලා මේ දැන් මාමා කියපු විස්තරත් අනුව සමාජ සේවය කරන විදිය දැන් අර අංශභාග හැදිච්ච 12 දෙනෙක් උදව් කරා මේ 12 දෙනාගේ මම නම් එක කියන්න පුළුවන් ඒගොල්ලන්ගෙන් මම රාහිතික අරන් එන්නම් ඒගොල්ලන්ගේ සැටිෆිකේට් එක අරන් එන්නම් මේ මාමා තමයි මට පිළිකම් ඒක හොඳයි එතකොට මේ නිරෝගිකම වෙනුවෙන් වැඩ කරනවා සමාජ සේවය වෙනුවෙන් වැඩ කරනවා එහෙම වැඩ කරන මාමගේ වයස කීයද ඔව් වයස 79ක් වෙනවා උපන් දිනේ හදා ගන්නකෝ ඒක ගන්න ඕනේ ඉතින් මේ අවුරුදු 79ක් කියන්නේ මේ 80යි කියමු දශක 8ක් දශක 8ක කාලයක තුල දැන් අපේ රට පාලනය කරපු කට්ටිය ඉන්නවා ජනාධිපතිවරු පාලනය කරපු කර ඒතර මාමාට මතක කොයි ජනාධිපති වෙන කන්ද මතක සහ මාමට දැනිටි ජනාධිපතිතුමා කවුද ඩී.එස්. සේනානායක මහත්මයා මම බොහොම ටිකයි මතක තියෙන්නේ. ඩල්ලි සේනානායක මහත්තයා ටිකක් මතකයි. මොකද අපි ඒ වකවානුවේ සාමාන්‍ය කොල්ලෝ නිසා ඔය ක්ෂේත්‍රයේ දැන් වාගේ මේ මිනිස්සුත් එක්ක සම්බන්ධතා නැහැ. ඉස්කෝලේ යන වයස්නේ.
සම්බන්ධතා අඩුයි මේ හැබැයි රටේ අඩුපාඩුවක් වශයෙන් ඒ වකවාන වෙනකොට හිගකන් තමයි හුඟක් තිබුණේ මිනිස්සුන්ට ආහාර හිගේ තිබුණා කූපන් එකට හාල් සේරු දෙකක් දුන්නා ඔව් අපේ මාතෘකාවෙන් ගත්තොත් කුසකර්මයේ පැත්තෙන් ගත්තොත් කුසකර්මයට උදව් කරපු ජනාධිපති කවුද කුසකර්මයට උදව් කරුවේ මහවැලි ආවට පස්සේ තමයි හැබැයි දඩි සේනානායක මහත්තයා ඩීඑස් සේනානායක මහත්තයා කටියාව ඉඳන් දුන්නා අක්කර 5යි මඩින් ගොඩින් 3යි මිනිස්සු ඒවට අකමැත්තෙන් තමයි ඒ වකවානුවේ ගියේ මේ මඳුරු කනවා මැරෙනවා කැලෑ වල සත්තු සර්පය කියලා එතකොට ඉඩම් තිබුණා වන තරම් ඒ දීපු ඉඩම් එහෙම ඒවා ඒවකට ඉතින් මිනිස්සු කැත්තෙන් උදැල්ලෙන් තමයි කැලෑ කොටලා එහෙම තමයි ඒවා සංවර්ධනය කරගත්තේ දැන් ඉතින් අද ඒවා එහෙම තියෙනවා ඔව් එතකොට මම නිකන් මතකේ හැටියට ඒ කියන්නේ ඒ දෙන්න විතරද මේ කියන්න පුළුවන් කුසකර්ම වෙන වැඩක් කරේ කියලා ඔව් දල්ලි සේනනායක මහත්තයා හුඟක් වැඩ කරුවා දල්ලි සේනනායක මහත්තයා පයින් ගිහින් ගෙවල් දොරවල් වලට ගිහිල්ලා ඒ සුවදුක් හොයලා තියෙනවා රාජිගතව ගිහිල්ලා ඒවා අපේ තාත්තලා එහෙම හොඳටම කියනවා එතකොට ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හොඳ වැඩක් කරන්න හැදුවා මේ ලංකාව ගොඩගන්න හැබැයි මෙන්න මේ පොහොර ප්‍රශ්නේ වාගේ එතුමිය එක තැනම ගැහුවා කුණි ඒ කියන්නේ ඇහුම් ගන් දුන්නේ නැ කියන එකද නෑ නෑ කෙලින්ම හාල් පොළු දැම්මා මිරිස් පොළු දැම්මා මිනිතුන්ට තමන්ගේ ටික රැකගෙන ඉන්න වෙනවා කන්න වැඩි නම් කරන්න දෙන්න විදි කරන්න මේවා අලෙවි කරන්න එහෙම වැඩ පිළිවෙලක් එතුමිය දැම්මේ නැ හදාගත්තා ඒක ඒක තව ටිකක් පැහැදිලි කරගන්න මම අපි ගොඩාක් දුරට අහලා තියෙනවා සිරිමා බණ්ඩාරනායක එතුමිය ගොඩක් ලොකු ප්ලෑන් එකක් තිබ්බා ඒ ප්ලෑන් එක කරේ නැති මිනිස්සු කම්මැලි ඉඳා ඔය වගේ අපි කතන්දර ටිකක් අහලා තියෙනවා ඇත්තටම මොකද වුනේ මොකද්ද එහෙම වුනේ ඇයි ඇත්තටම එතුමියට වැරදිච්ච තැන ඒක තමයි මේ ඒක මේ පොවර ප්ලෑන් වාගේ තමයි ඒක ක්‍රමක්‍රමෙන් ටික ටික ගොවියට දෙන්න ඕනේ දුන්නේම නැහැ ගෙනියන්න දුන්නේ නැහැ කොහට දැන් අපේ අම්මයි තාත්තයි බඩගින්නේ මට මෙතන ඉඳලා රාජාංගනේට හාල් ගෙනියන්න බෑ හතර මඟලි වැරියල් තුනක් තියෙනවා එතකොට බලන්නකෝ ඒ සීමාව ඒ පිටින් එහෙම වෙලා බෑනේ ඒගොල්ලන්ට ඒ දැනුම ආවේ නැහැ මේ කර්මෙට හැබැයි ඉතින් හොඳටම පරාද වුණේ හැබැයි ඒක කරගෙන ගියා නම් ලංකාව සම්පෝසිතයි මොකද කව්පි ගෙනාවේ තිරිමාව වණ්ඩාරනායක මැතිණිය කව්පි මුන් ඇට ඔය හුඟක් දේවල් එතුමිය මේ ලංකාවට ඒ හොඳ දේවල් දුන්නා මේක ගොවියෝ අතට යාගන්න ක්‍රමයක් නැහැ ගොවියෝ එක පාරම ආහාර හිගයකටම මුණ දුන්නා ඔය මේ බීජ ගැන කිව්වම මතක් වෙන්නේ මොනවද මම මේ තියෙන අපි අහපු නැති බීජ දැන් ඔය මම අහලා තියෙනවා JR ජනාධිපතිතුමා මේ මොකද ඇට අටක් මොනවද මොකක්ද ඔන්න කතන්දරයක් ඒ ඔව් ඒ මොනවද තමයි ඔය කෝපි මුන් ඇට මේ වටම සෝයා ඒ වගේ දේවල් මේ දැන් ඔය කඩල පරිප්පුත් අපේ ලංකාවේ හැදුවා ඒක ඒ උනාට සාර්ථක වුණේ නැහැ ඒකෙන් දැන් උනත් හදන්න බෑ පරිප්පු මට ගැලපෙන්නේ ඔව් පරිප්පු වෙනුවට ගස් වර්ගයක් පරිප්පු හා සමානම තිබුණා ඒකේ උනාට ඒ වගාව සාර්ථකුනේ නැහැ එතන මම කියන්න පුළුවන්ද මොනව හරි මේ දැන් ආහාර සංස්කෘතියන් තියෙනවානේ කැත්තාම කියන්නේ උඩ රට වැවෙන පළ මෙලවලු පළතුරු තියෙනවා අනුරාධපුරේට ආවේනික පළතුරු තියෙනවා මේ විදිහට දිස්ත්‍රික්ක එක එක රටවල් වලට ආවේනික පළතුරු එළවලු තියෙනවා එතන අපිට මෙහෙට ගැලපෙන ආවේනික පළතුරු සහ එළවලු මොනවද ඔය දැන් අපි ගස් ලැබු එතකොට කෙසෙල් අඹ දෙලුම් දොඩම් කජු උගුරැස්ස ඒවර ඇඹුල් පේර හිටන් මෙහෙ වැවෙනවා නමුත් ඉතින් හුඟක් අඩුයි ඒ වගේ පළතුරු ටික අපේ ලංකාවේ අපේ මේ ප්‍රදේශයේ හොඳටම ඔව් මම අහලා තියෙන විදිහට දැන් ඒක අපේ ආහාර සංස්කෘතිය ගත්තාම අපේ මේ ප්‍රදේශයේ වැවෙන පළතුරු සහ එළවලු තමයි අපි ගන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ මේ දේශගුණයත් එක්කනේ. එතකොට මාමලා මන් දන්න විදිහට අපි අහලා තියෙන විදිහට ගහක හැදෙන ගෙඩියක් කාලා ඒ වගේ මේ මෙහෙට ආවේනික පළතුරු සහ එළවලු තමයි වැඩිපුරම ගත්තේ. එතකොට ඒත් එක ගත්තාම අපි අහලා තියෙනවා හරිනේ මේ නිරෝගී වෙනවා කියලා. ඉතින් මාමට එහෙම වුණාද කියන ලෙඩ එහෙම වුණාද තියෙනවද? අසනීප නැහැ. මොනවත් නැහැ.
අසනීප හැදෙන්නේ නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. මොකද ඒ වගේ මනසක් මං හදාගෙන ඉන්නේ. මම මොකවත් වැරදි වැඩක් කරන්නේ නැහැ. රාරක්කු ඒ වබුන්නේ නැහැ, දුම්බුන්නේ නැහැ. දැන් ඉතින් මේ තියෙන ආහාර පද්ධතියත් එක්ක මොකක් හරි වුණොත් තමයි, නැත්නම් මේ බලන්නකෝ දැන් ගෙවල් දොරවල් වල ළමයින්ට කන්න තියෙන සෝයා. සෝයා කියන එක මොන රසයකට කනවද, මොන ගුණයකට කනවද දැන්න මම ඒවා කන්නේ නැහැ. ඉතින් මේ මම කොහොම හරි කන්නේ කොළ වර්ග වැඩිපුර, මඤ්ඤොක්ක, ගස් ලබු, කෙසෙල් මුව, අලු කෙසෙල් ගෙඩි, වැල්ලල, හිරියල, රටල, ඒ වගේ තමයි. ඔය අල කන්නේ නැහැ, අට්ටාපල් කන්නේ නැහැ. අට්ටාපල් මේ අගුණයි මිනිස්සුන්ට. පරිප්පුත් එච්චරම හොඳ නැහැ. පරිප්පු වල විටමින් ප්‍රෝටීන් තියෙනවා කියලා. ප්‍රෝටීන් ඕන මොකද්ද තියෙනවා කියලා. පරිප්පු වෙනුවට මං හිතනවා මේ වෙනත් වර්ග මේ දැන් ඉතින් බඩිනුරු වගේ දෙයක්. බඩිනුරු අපි අපේ අම්මලා ඉතින් අඹරලා රොටි හදලා පිට්ටු හදලා එහෙම හදලා තමයි කෑවේ. අදටත් ඉතින් ඒක කනවා අපි. දැන්ටත් වැල්ලල කියන එක ළමයි දන්නේ නැහැ. සමහරෙකුට වැල්ලල ගලවන්න ගිහින් දීපුවාම කිලෝ පහක් විතර මං හදලා තියෙනවා. පහක් විතර ඇති මේවා නම් කන්න හොඳ නැහැ. මේවා කෑවොත් මැරෙයි කියනවා. ඒ තරම් දන්නේ නැහැ. අපි කොච්චර නම් ඒවා නේනම් දෙල් රටදී. බඩ පිරෙනකන් දෙල් තම්බලා තමයි කන්නේ. ඒ කාලවල ආහාර හිග කාලවල මගේ ජීවිතේට මට මුණ ගැහුණා වතා කීපයක්. කොයි කාලේද? ඔව් දැන් ඉඳන්ම 77 ඉඳලා 77 දක්වා ලොකු නියගයකුත් තිබ්බනේ. සිරිමහව මෙතනියේගේ ආණ්ඩුව කාලේ තිබුණා ලොකු නියගය. එතකොට අපිට ආයත ආහාරිකයක් එයිද ඒ කාලේ වයි? අපට ඇවිල්ලා තියෙන්නේ පුතා. දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තව ඉදිරියට බොහොම ආයතින් කියන්න දෙයක් නැහැ. ඒක මම ඉතින් නක්ෂත්‍ර මාත්‍යෙක් කියවට වැඩිය මම දන්නවා ඒක. එහෙනම් අපි කොහොමද ඒක රෙඩි වෙන්න ලැහැත් වෙන්න කොහොමද අපි දැන් මෙතන? ඒක ඉතින් නැවතම දැන් පරක්කු නැහැ තාමත්. මේ වෙච්චි ලේ වුණා. නැවතම අර පැරණි අපි අර රට ගිය විදිහටම පොහොර ටිකක් ගෙනල්ලා ගොවියට මේ ගැන ඉතින් මේ පොහොර තිබුණා නම් තෙල්ලුයි පොහොරයි. අර වස විස දැන් අපේ මහින්ද මහත්තයාට උනේ නිකන් දුන්නා පොහොර. ඒ පොහොරවල අපේ මහත්තයා අදටත් තියෙනවා මං දාපු ගස්වලට තවත් පොහොර එහෙමම. ඒවා රතු කුඩුත් තියෙනවා, අර කළු කැටක් තියෙනවා. ඒවා පොහොර නෙමෙයි. දේවලා නෑ එහෙම තියෙනවා. ඒවා ප්‍රමිතියෙන් තොර පොහොර. එතුමා නිකන් දෙනවා කියලා දුන්නා කොහෙදෝ තිබ්බ ජරා ගොඩක්. ඒවා හරියන්නේ නෑ. රටට ඔබින ඒ පොහොර ටික කුජිකාර්ම අමාත්‍යාංශයෙන් ඒවා නිර්දේශ කළා මේ වගාබිමට දෙන්න ඕනේ. එහෙම නැතුව මම නිකන් දුන්නා ඒවා මේවා ඔක්කොම ඔවා තමයි මේ සාපිත මුල. ඒවා හරියන්නේ නෑ. හරි ඉතින් මේ ගොඩක් ස්තුතිය. දැන් අපි අර කලින් කතා කරන්නේ මේ කාලය ගැන, කාල අපත යරනවා කියලා. නමුත් මේ මාමා අපි වෙනුවෙන් දීපු කාලය මං හිතන්නේ නරඹන කෙනෙකුට ගොඩක් වැදගත් වේවි. ඔව් මම කියන්නේ ඉතින් මේ කාලේ මට අපිට ගියාට කමන්නේ කවුරු හරි මේ ටිකෙන් වැඩක් ගන්නවා නම්, මේ වචන ටිකෙන් වැඩක් ගන්නවා මට ඒක තමයි වටින්නේ. මගේ දරුවෙක් හැදුනා වගේ තමයි රටේ කවුරු හරි හැදුනා කියන්නේ. ඒකයි මගේ බලාපොරොත්තු. මොකද අපි හදවතින්ම අපේ රටට ආදරේ. ඒ රටට ආදරේ අය තව කෙනෙකුගේ දියුණුව දකින්න තමයි කැමති. මං හරි කනගාටු වෙනවා දැන් අද ඔය වීල් වල වීල් එකක් අරගෙන අම්මගෙන් හරි තාත්තගෙන් හරි ලැජ්ජිලාගෙන හන්දියට වෙලා ෆෝන් එක ගහ ආරකට කකුල තියාගෙන ඉන්නවා. රට පහකයන් රටේ ආයෝජනයක් වෙනවද බලන්න. රට පහක වැඩක් නැහැ. හොඳයි ඉලන්දාරි. ඔව්. අපි හරකුන්ගෙන් හැරේ ඒ වයස් වලට. මේ හරකුන්ගෙන් තමයි නඟුලක් තැරගෙන තාත්තත් එකේ. ඒ වගේ ප්‍රතිපල තමයි අද මම මේ සතුටින් බුද්ධි ඉන්නේ. දැන් මගේ වයස වෙනකොට මේවා ගහනව නෙමෙයි ඉතින් කොයාරි ලෙඩඳක. ඔව් දැන් අපි දන්නේ ඉතින් මේ අවුරුදු දෙකක් ඒක මම ආඩම්බරෙන් කියනවා. මම බයත් නෑ. මොකද මේ අසනීප හැදෙන්නේ නැති වගේ මම හොඳටම දන්නවා. මේ ඒ අරක නිසා මේ හදවත හොඳ වෙන්න ඕන, මනස පිළිසිදු වෙන්න ඕන. ඔය දෙක තිබුණා නම් මේ දෙක ෆයිට් එක එක වාගේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අර
ත්‍රීවිල්ල ගීවහම මතක් වෙන්නේ ලක්ෂ ගණන් කෝටි ගණන් පහළ වේවා කියලා කියන්නේ. ඉතින් අපිත් ඒ වගේ ප්‍රාර්ථනා කරන මේ වගේ හදවතක් තියෙන රට ගැන හිතන, ජාතිය ගැන හිතන, අනාගතය ගැන හිතන. මම මගේ කාලේ වෙන් කරනවා මාත්‍යෝ මේ රටේ ක්ෂේත්‍රේ කොහේ හෝ වේවා අක්කර 500ක් හරි ඒ රජය අරගෙන ඒ මගෙන් කොටසක් උපදෙස් ගන්න, තව කෙනෙකුගෙන් කොටසක් ගන්න, තව කුසිකර්ම අමාත්‍යන්ගෙන් කොටසක් ගන්න, මගේ පැත්තයි එහෙම එහෙම වෙන් කරලා බලන්න රටට බලන්න. අන්න ඒකට මං හරි කැමතියි. ඉදිරිපත් වෙනවා කවුරු හරි මැතිමැති කෙනෙක් ඉන්නවනේ මෙන්න මේකට සූදානම් වෙන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරන එහෙම කාටරි ඇස් ඇරේවා කියලා මේ වගේ රත්තරන් මනුස්සයෙක්ගේ වැඩක් ගන්න පුළුවන් වෙන්න. ඔව්. ඉතින් මේ වගේ රත්තරන් හදවත් තියෙන, රට ගැන හිතන, ජාතිය ගැන හිතන තවත් මිනිසුන් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මැරෙන තුරාවට ඒ වගේ ගොවිතන්ට මේ එහෙම දැන් මගේ මේ මේක හරි මගේ ආර්ථික පැත්තේ මං හදාගෙන තියෙනවා. රටට දෙන්න පුළුවන් මගේ ඉතුරු කාලේ. හරි, මං හිතන්නේ අද ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ වැඩසටහන බලධාරින්ට පෙනේවා කියලා ප්‍රාර්ථනා කරන අපේ වාසනාවක් තියෙනවා නම්, අපිට ඉදිරි අනාගතයේදී අපිට සතුටින් ඉන්න වාසනාවක් තියෙනවා නම්, මේවට වැඩ කරන්න පුළුවන් බලධාරී පිරිසකට මේක දැනේවා, දකීවා, මේ අදහස පහළ වේවා, මේ වගේ මාමලා ලක්ෂකනම් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන මාමා හම්බ වෙමු. අවසාන වශයෙන් තවත් ඉන් සින්දුවක් අහන්න ආසයි මොමයි. Don't